ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපාවේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවාවේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසරණේන සම්දිං ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තම්බං. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධයේ සිතේ දරාගෙන බුද්ධ පූජා පැවැත්වුවා පිරිසුඟා වැඩම කළ මහා සංඝරුවනට පින්දපාත දානයේ පිරිතමා නිම කළා. සීලේක පිහිටලා දැන් සූදානම් වන්නේ අතීතානාගත වර්තමාන තුන් කාලයට අයිති ගුණ වශයෙන් අනන්ත ගුණ ඇත්තා වූද, සංඛ්‍යා වශයෙන් අනන්ත සංඛ්‍යා ඇත්තා වූද අෂ්ඨාදි පුජ්‍යල මහා සංඝරත්නයේ වෙත මේ ආහාර පාන ද්‍රව්‍ය හැර
සචු පරිස්කාර භාණ්ඩ සංඝ සතු කොට පූජා කිරීමටයි සූදානම. පින්නතුනි, ලෝක ධාතුෙහි සීල පෞද්ගලික දානයන් අභිභවාගෙන මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන පූජාවක් වන බැවින් ඒ ආර්ය මහා සංඝ රත්නයේ තමේ වස්තු පූජා වේවා. මින් ජනිත වන ආනිසංස ධර්මයේ තම තමානමින් අභාව ප්‍රාප්ත වූ මීට වසරකට පෙර අපවත් වූ පූජ්‍ය නවගිරියාව ශ්‍රී ගෞතම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට සෙසු ඥාතීන්ට සල්ගමුවේ පින්වත් පූජ්‍ය සුධීරානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන සහෝදර සහෝදරී පිරිසගේ අභාව ප්‍රාප්ත මෑණියන් වහන්සේ වෙන අමිතා ගුණවර්ධන මාතාව හා සහෝදර විජයරත්න මහත්මිය ඇතුළු සෙසු සීලම ඥාතීන්ද සාදාගෙන හැම දිනාගේ මේ පරිලෝකයේ ඥාතීන්දත් අත්වේවා. මෙතින් මෙලින් ඒ හැම දිනාට භවයක් පාසා සුගති සම්පත් කෙළවර අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියන උදෙසීමක් තම තමාට දෙවියන් සහිත පින් අනුමෝදන් වන සමස්ත ලෝක සත්‍යයටත් මේ කුසලයේ මෙලොව පරලොව දියුණුවත් සසර කැටි කරගෙන අමා මහ නිවන් සුව පිණිසත් හේතු වාසනා වේවා කියන පැතුම් සිතේ දරාගෙන මේ වස්තුව සංඝ සතු කොට පූජා කරමු. ඕකාසමයං බන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම ဒုတိယံපි මයං බන්තේ ဣමානි සබ්බ පරික්කාරානි ဒိက္ခု සංඝස්ස දේම တတိယံපි මයං බන්තේ ဣමානි සබ්බ පරික්කාරානි ဒိက္ခု සංඝස්ස දේම නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බහුං වී සරණං යන්ති පම්බතානි වනානි චේ ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය සංජිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති යෝ ච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චත්තංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං තේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවතු අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ ඉතාමත්ම වැදගත් තැනක් තමයි අලුයම් කාලයේ සහ ඉරබැස යන සවස් කාලය. අලුයම් කාලයේ සරුවඥන් වහන්සේ දුනස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමයදී දසදාසස්සක් වල කෙළවර සිට ගන්නකොටේ දක්වා බුදු ඇස විහිදුවල එදවස් මඟඵල නිවන් සුව ලබන්නම් අරමුණු කරගන්නවා. සංඥාව ඉරබැස යන වේලාවේදීද එසේම දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවත් සමවැදී ඉන්නේ ගන්ධකුටියේ සිට දසදාසස්සක් වල කෙළවර දක්වා බුදුවැස විහිදුවලා එදවස් පාත්‍රී කාලයේ මඟඵල නිවන් ලබන්නම් තෝරා ගන්නවා. එහෙම අවස්ථාවකදී සරුවක්ඥන් වහන්සේට පෙනී ගියා 18000ක්
කවුස් පිරිසක් මඟඵල නිවන් ලබන දිනයක්. කවුරුත් නෙමේ අග්නිදත්ත කියන තාපසතුමා. අග්නිදත්ත තාපසතුමා ඊට පෙර බිම්බිසාර මහරජුරුවන්ට අකුරු ගැන්නු. බිම්බිසාර මහරජුරුවන්ගේ පියාණන්ගේ අග්‍ර පුරෝහිතතුමා. එතුමාගේ විශ්‍රාම කාලයේ රජතුමාගෙන් වරම් ලබාගෙන අවසර ලබාගෙන අඟුමඟද දෙරට අතර පිහිටි ගම්කරක ආශ්‍රමයක් හදාගෙන තවුස්තන් පුරමින් හිටියා. එතුමාට පිරිවර එකතු වුණ 18,000ක් මානවකයෝ. ඒගොල්ලෝ කොහොම එක විදිහේ දෙවියන්ට නමස්කාර කරමින් වන දෙවියන්ට පුද සත්කාර කරමින් තමන් වෙතෙන දායක දායිකාවන්වත් එහෙම අනුශාසනා කරනවා. මේ වෘක්ෂයට වන්දනා කරන්න, මේ පර්වතයට වන්දනා කරන්න බාරහාර වෙන්න, මේ ආරාමයට මේ වනාන්තරයට බාරහාර වෙන්න කියමින් මම ජනයා සමාදන් කෙරෙව්වා. මෙහෙම කාලයක් ගියා. ඒ අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලව පහළ වුණා. උන්වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා මේ අග්ගදත්ත බ්‍රාහ්මණතුමාතුළු 18,000ක් පිරිස රහත් වෙන්න හේතු සම්පත් ඇති මහා පුණ්‍යවන්තයෝ කියලා පෙනී ගියා. ඒ අතර මුගලන් මහරහතන් වහන්සේට විධාන කළ මොග්ගල්ලාණයේ අධහන්දෑවේ අග්ගදත්ත බ්‍රාහ්මණතුමාණන්ගේ ආශ්‍රමයට වඩින්න මම හේතු දීපාන්දර වඩිනවා කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ වැඩියා මේ ආශ්‍රමයට. වැඩලා අවසරය ඉල්ලුවා මම ප්‍රවිද්දෙක් මට එක රැයක් මේ ආශ්‍රමේ නැවතින්න අවසරද කියලා. ඉතින් අග්ගදත්ත බ්‍රාහ්මණතුමාත් එතුමාණන්ගේ අනුගාමික ශිෂ්‍ය තාපසෝරුච්චිව අපේ කුටි සෙනසුන් ඉඳ නැහැ. එහෙනම් මම මේ වැලිගොඩට ඉන්නද කියලා. ඒ මොකද මේ අත්වෝ තමන් ගීතේ රාග හිතක්, දෝෂ හිතක්, මෝහ හිතක්, කෙලෙස් හිතක් පහළ වුණාම දඬුවමක් වශයෙන් ගංගාවෙන් වැලි ගොට්ටක් අරගෙන ගින් තැනකට දාන. එහෙම දාලා දාලා විශාල වැලි කන්දක් හැදලා තිබුණා. මේ වැලි කන්දේ හිටිය දෝමසික කියන නාගරාජයෙක්, බොහෝම විෂගෝර නාගරාජයෙක්. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේක දන්නවා. දැනගෙන කිව්වා මම මේ කුටි සෙනසුන් එද නැත්තම් මේ වැලි කන්දේ අද අවසර ගත කරන්නද? ඉතින් කිව්වා මේ වැලි කන්ද නම් ඉන්න අපි අවසර දෙන්නේ නැහැ. බොහෝම නපුරු නාගරාජයෙක් ඉන්නවා. අපට නම් අවසර දෙන්න බෑ. තුන් වාරයක් අවසර ඉල්ලුවා. නාසේසේ කැමැත්තෙන් ගින් වැලිගොඩ උඩ සමාපත්තියෙන් වාඩි වුණා. නාසේගේ සූරෙත් ශරීරයේ ගඳ දැනිලා, ඒ කියන්නේ චීවර ගන්ධය දැනිලා, මේ විසුගෝර නාගයා විස දුම් පිට ගණන්න පටන් ගත්තා. රහතන් වහන්සේද තමන් වහන්සේගේ තේජෝකසන සමාපත්‍ය අනුභාවින් දුම් පිට ගණන්න පටන් ගත්තා. මුළු කලාතම හරියට මේ කල්පාන්ත දුමානයක් වාගේ දුමානෙන් පිරලා ගියා. නාගරාජයා පැරදුනා. ඊට පස්සේ මා විසුගෝර නාගරාජයා ගිනි දැල් පිට කෙරෙව්වා. මේ රහතන් වහන්සේද ගිනි දැල් පිට කෙරෙව්වා. හැබැයි නාගයාගේ දිනකටවත් හංසින්සාවක් නොවන හැටියට අන්තිමේ නාගරාජයාගේ තේජස රහතන් වහන්සේගේ තේජසෙන් යටපත් වුණා. නාගරාජයා භීතියටපත් වුණා. නාගරාජයා දමනේ වුණා. දමනේ වෙලා කොච්චරද කියනවා නම් රහතන් වහන්සේගේ අතට ගන්න පුළුවන් වුණා. අතතරම් පාත්‍රේ ඊලා ගන්න සැලැස්සුවා පාත්‍රය ඇතුළේ දාගෙන. ඉතින් එළි වෙනකන් මේ මහෝත්තමයන් වහන්සේ සමාප්‍රත්‍යයෙන් වැඩ සිටියා. රාත්‍රී කාලයේ මේ තාපසුරු දැක්කා. මේ දුන් දාන බවක්, විශාල ගිනිදල් පිට වෙන බවක් දැක්කා. ඒගොල්ලෝ හිතුවා අනේ මේ අහිංසක පැවිදි උත්තමයා මේ නාගරාජයාගෙන් විනාශ වෙන්න ඇති කියලා උදේ හිතෙන් එක්කාසු වුණා. එතකොටම සරුවක්යන් වහන්සේ තෙන්න වැඩියා. වැඩියන් පස්සේ මුගලන් මහරහතන් වහන්සේ සමවතින් නැගිටලා ගිහින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළා. මේ අත්තු සියල්ලෝම විස්මිත වුණා. ඒ වෙලාවේදී පෙන්වා මේ තවස් පිරිසට මෙන්න මේ ඕගොල්ලෝ කියපු විෂගෝර නාගයා මේ මගේ පාත්‍රය ඇතුලේ සැලසෙල් ඉන්නවා පේනවාද කියලා. ඒ අත්තු හිතුවා අනේ පුදුම ආශ්චර්ය ජීවිතයක් නේද, මෙච්චර නපුරු නාගරාජයේ දමනය කළා නේද, මේ තරම් ආනුභාව සම්පන්න කෙනෙක් කාටද මේ වැන්දේ කියලා ඇහැවා. මුගලන් මහරහතන් වහන්සේ කියා හිටියා මේ මා වන්දනා කරන ලද්දේ මගේ සාතුරුන් වහන්සේටයි. මේ සාතුරුන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ බෝධි සම්භාර පුරලා සූවිසි විරණපත්ව ලබලා
එසතුරු අද්දවිදේ සත්වරක් මහපොළව කම්පා කරමින් පාරමී පුරලා පස්චිම බවයෙහි කිපෙල් කමිලේවත් තුනුවර සුද්ධෝදන මහාමායා මෞපියන්ගේ පුත්‍ර ඉපද දෙව් කුමරෙක් බඹ කුමරෙක් මෙන් සැප විඳලා ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර තත්ත්‍ය ආબોධ කරගෙන පැවිදි වී බොමුලාඩා වැඩෙඳගෙන සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු වූ සාරුවක්ඥන් වහන්සේ උනාසේ දේවාති දේවයි දෙවියන්ට අති දේවයි බ්‍රහ්මයන්ට අති බ්‍රහ්මයයි මාර පරාජය කළ උත්තමේ උනාසේ මේ ගුණ සමන්වාගතයි කියලා බුදු ගුණ ඉදිරිපත් කළා. මේ සීලම දෙනා ඒ වකට නුවණ මුහුකුරුවාගේ හිතේ බැවින් බොහෝම ප්‍රසාදයටපත් වූ අතර සාරුවක්ඥන් වහන්සේට වන්දනා කොට එක්පසක හිටියා. එවිලා මේ සාරුවක්ඥන් වහන්සේ වාග්ගිදත්ත තාපසතුමාණන්ගෙන් තමන් වෙත එන අඟු මංගද දෙරට වාසී දායක දායිකාවන් කොහොමද තමන් අනුශාසනා කරන්නේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තම අනුශාසනා කරන්නේ මේ වෘක්ෂ දේවතාවන් පර්වත දේවතාවන් වන දේවතාවන් වන්දනමාන කරන ලෙසත් බුදු පූජා පවත්වන ලෙසත් බාධාහාර වෙන ලෙසත් ඒ ඇත්තන්ගෙන් පිහිටක් ලබා ගන්න ලෙසත් මම අනුශාසනා කරනවා. එලලා මේ සරුවක්ඥන් වහන්සේ මෙන්න මේ ගාථා පෙළින් ඒ පිරිසිදු ධර්ම දේශනාවක් කළා. බහුන් වේ සරණං යන්ති පම්බතා නිවනානිච ආරාම රුක්ඛේත්‍යානි මනුස්සා භය තංජිතා. බයින් තැතිගන්න මේ මිනිස්සයෝ මේ වන දේවතාවන් සරණ යනවා, පර්වත දේවතාවන් සරණ යනවා, ආරාම දේවිතා දේවතාවන් සරණ යනවා. එවාගේ පූජන ස්ථාන කියලා ඒ තැන් වලට පුද පූජා පවත්වනවා, ගඳුම් පිදුම් කරනවා, බාරහාර වෙනවා. නේතං කෝ සරණං ඛේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සම්ම දුක්ඛාපමුච්ඡති. මේ වන දෙවියන්ටවත් පර්වත දෙවියන්ටවත් ආරාම දෙවියන්ටවත් වෙනත් වෙනත් පූජන ස්ථානවල දෙවියන්ට බාරහාර වීමෙන් සැබෑ පිහිටක් ලැබෙන්නේ නැත. ඒක නියම සරණක් නොවේ. එම සරණ යාමින් දුකින් අත මිදීමක් වන්නේ නැත. ඒක නිසා ඒක ශ්‍රේෂ්ඨ වූ සරණ යාමක් නොවේ. යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතු චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති. යම් කෙනෙක් බුද්ධ රත්නේ සරණ යනවා, ධර්ම රත්නේ සරණ යනවා, සංඝ රත්නේ සරණ යනවා, මේ රත්නත්‍රේ සරණ ගිහින් සීලේක පිහිටෙනවා, සීලේ මැනවින් ආරක්ෂා කරමින් එයින් හිතේ තමන්ගේ సంతානේ සීල විසුද්ධියෙන් විසුද්ධියට පිරිසුදු බවට පමුණවා ගන්නවා. එයින් නොනවතේ සමත භාවනා වඩා චිත්ත විසුද්ධිය ලබනවා, සිතේ නීවරණ ආදී කෙලෙස් යටපත් කරනවා. එයින් නොනවති ඒ චිත්ත විසුද්ධියෙන් උපදවා ගන්නවලද ප්‍රඥාවෙන් විපස්සනා වඩෙනවා. සතර ධාතු සහිත මේ රූප කලාප සියල්ල දැක ගන්නවා, නාම ධර්ම සියල්ල දැක ගන්නවා, සත්පුජ්‍යල සංඥාව සියල්ල අත්තර දාලා දික්ක විසුද්ධිය ලබනවා. එයින් නොනවති ඒ දික්ක විසුද්ධියෙන් නොනවති මේවාට හේතුඵල සම්බන්ධතාව පටිච්ච සමුප්පාදයේ නුවණින් තේරුම් ගන්නවා. එයින් කාංකා වෙතන විසුද්ධිය ලබනවා. එයින් නොනවති සම්මාර්සන ඥානෙ වඩෙනවා. සම්මාර්සන ඥානින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමේදී උද්‍යාවියේ ඥාන පහළ වීමෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ලබනවා. එයින් නොනවති චිත්තචාචක ධර්මයන් රූප ධර්මයන් විදර්ශනා කරන නුවණ ත්‍රිලක්ෂණයට ආරවමින් බංගානුපස්සනා ඥානයත් උපදවනවා. ඉන් අනතුරුව බාතුපත්තාන ඥානයත් ආදීනව ඥානියත් නිබ්බිදා ඥානියත් උපදවනවා. ඉංගනතුළු මුංචිතු කම්මිතා ඥානියත් පරිසංකානුපස්සනා ඥානියත් සංකාරුපේකා ඥානියත් කියන මේ ඥාන පේළිය උපදවනා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරනවා. එයින් නොනවති තවත් විපස්සනා ඥාන වඩමින් ඉන්නකොට තමන්ගේ సంతානයෙහි අපාගාමී සීල අකුසලයන් නැසෙමින් රක්කාදිට්ඨි විසිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුන නැති වෙමින් එවාගෙම ditthානුසේ විචිකිච්ඡානුසේ අනුසේ ධර්ම දෙකක් ප්‍රහාණය වෙමින් සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. එයින් නොනවතේ විපස්සනා වඩා සකදාගාය මාර්ගඵලයටපත් වෙමින් සාගානුසේ පටිගානුසේ තුනී කරනවා.
ඊළඟට එයින් නොනැවත විපස්සනා වාඩලා අනාගාමී මාර්ග පාල බැනලා කාමරාගානසේ ප්‍රතිගානසේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. එයින් නොනැවත විපස්සනා වාඩා අරියත් මාර්ගඥාන ඵල ඥානයටපත් වෙනවා. එවැගේම සීල ආසේ අනුසී ධර්මයන් සියල්ල ප්‍රහාණය කරලා අසංඛත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන සරුව ප්‍රකාරයෙන් ආબોධ කරගන්නවා. ඒතංකෝ සරණං තේම දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අපේක්ඛමං අරියං චත්තං එකම් මග්ගං දුක්ඛෝපසමගාමිනං. මේ කියන විසුද්ධි හතට අනුව නුවණ දියුණු කරලා මේ කියන දුක්ඛ සත්‍ය ආબોධ කරගන්නවා, සමුදය සත්‍ය ප්‍රහාණය කරගන්නවා, මාර්ග සත්‍ය භාවනා වශයෙන් පරිපූර්ණ කරගන්නවා, නිරෝධ සත්‍ය සංඛ්‍යාත අමාම නිවන සාක්ෂාත් කරගන්නවා. ඒතං කෝ සරණං තේමං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සම්බ දුක්ඛා පමුච්චති. මේ විදිහට බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ සරණ ගියලා සීලයේ පටන් අරිහත්යේ දක්වාම ගුණ ධර්ම දියුණු කර ගැනීම නිසා ඒතං කෝ සරණං තේමං මේකේ කාංකේ නිර්භය වූ සරණ යාමයි. ඒතං සරණමුත්තමං මේක උත්තම වූ සරණ යාමයි. ඒතං සරණමාගම්ම මේ සරණ තීත වෙත පැමිණීම නිසා සබ්බ දුක්ඛා පමුච්චති. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස ආදී වූ සකල දුක්ඛ ධර්මයන්ගෙන් සදාට අතමිදී ඡනසීමෙන් සදාකාලිකාම මහ නිවනට පත් වෙනවා කියා දේශනා කළා. මේ දේශනානුසාරයෙන් නුවණ අවදි කරගත් අග්ගිදත්ත බ්‍රාහ්මණතුමානම් අග්ගිදත්ත තාපසතුමානම් ප්‍රදාන එතුමානම්ගේ ශිෂ්‍ය 18000ක් දෙනා ඒ මොහොතේම ත්‍රිවිද්‍යා ඥාන ෂට් අභිඥා ඥාන චතු පරිසම්මිදා ඥානද සමග සතර ඵල සතර මාර්ග සතර ඵලානුක්‍රමයෙන් අසංඛත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. දැන් මෙතෙන්දී අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවනි, අපි දීර්ඝ සංසාරයේදී මේ කියන தත්ත්වයෙන් ගත කරලා තියෙන අනන්ත ජාතිවල අපි දෙවියන්ගේ බාරහාර වෙලා තියෙනවා. වන දෙවියන්ට පර්වත දෙවතාවන්ද, ස්වාමී ආරාම දෙවතාවන්ද, වෘක්ෂ දෙවතාවන්ද බාරහාර වෙලා තියෙන අනන්ත. නමුත් අපට ඒ නිසා සසර දුක් අවසන් කරගන්න බැරි වුණා. අපි අද මේ බුද්ධෝත්පාද කාලයක පිහිටලා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ යාම කියන්නේ පින්නුතුනි මෙතන සරුවඥන් වහන්සේ දේශෝ ධර්මයට අනුව අනුගමනය කිරීමේ පිහිටීමයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ සසර දුකින් මිදේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රත්වයෙන් මා පිළිගනිමි කියන එකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සසර දුකින් අත මිදේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගනු පිණිස සපරියාප්තික නවලෝතුරා ධර්ම රත්නේ මම කල්යාණ මිත්‍ර උපදේශනීය වශයෙන් පිළිගනිමි කියන එකයි ධර්මයේ සරණ යාම කියන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ සසර දුකින් අත මිදේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නට සරුවක්යන් වහන්සේගේ ධර්මෝපදේශයන් අනුගමනය කොට මාර්ගඵලානුක්‍රමයෙන් ප්‍රතිඵල ලබාගත් ආර්ය මහා සංඝ රත්නයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇටියට පිළිගනිමි කියන එකයි සංගරුවන පිළිගැනීම. මේම සරණ යාමින් මොකද සිද්ධ වෙන්නේ? සරණ ගමනේ නමින් හඳුන්වනවා භය, සංත්‍රාස, දුක්ඛ, දුර්ගති, පරික්ලේශ කියන මේවා සියල්ලම ප්‍රතිබාහණය වීමයි සරණ යාමින් සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණ ගියා නම් ඒ ඇත්තන්ගේ මෙලොව වශයෙන් එන භය පවා සංසිඳෙනවා. එවාගේම පරලොව වශයෙන් එන දුර්ගති භය සංසිඳෙනවා. තෙරුවන් සරණ යාමේ පටන් සීලාදී ගුණ පූර්ණී කිරීම නිසා තමන්ගේ సంతානයේ ක්ලේශ ධර්මයන් ටිකින් ටික තුනී වෙවි යනවා. ඥාන බාට පත් වීමෙන් තදංග වශයෙන් කෙලෙසුන් යටපත් වෙනවා. විපස්සනා වැඩීමෙන් තදංග ඥාන බාට පත් වීමෙන් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. විදර්ශනා වශයෙන් තදංග නමින් කෙලෙසුන් යටපත් වෙනවා. එයින් නොනැවති සය සීලම ක්ලේශයන්ගෙන් අතිමිදී ලැබෙන සමුච්ඡේද ප්‍රහාණී කියන නිර්වාණ අවබෝධ කර ගැනීමෙන් සදාතම නික්ලේශේ බාටපත් වෙනවා. මෙන්න මේ සඳහා තමයි සරණ යාම කියන මේ වචනය හඳුන්වන්නේ. එනිසා අපි දැන් මේ තෙරුවන් සරණ ගිය තැන් පටන්
දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ඡේ පත්තිදාන පත්තානුමෝදන ධම්ම සවන ධම්ම දේශන දිට්ඨුජකම්ම කියන දස කුසල ධර්මයන් අනුගමනය කරන්නේ තුනුරුවන් සරණ යාම නිසයි. ප්‍රාණඝාතයෙන් අදින්නාදානෙන් මිච්ඡාචාරයෙන් වැළකුණේ, මුසාවාදයෙන් පිසුන වචනින් පරිස වචනින් සම්ප්‍රප්‍රලාපෙන් වැළකුණේ, මද්‍යපානයෙන් වැළකුණේ, අනුන්ගේ ආස නොකරන්නේ, අනුන්ද වෛර නොකරන්නේ, නිසදිරු නොගන්නේ ඒ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ සරණ යාම නිසයි. අද අපි මෛත්‍රී වඩන්නේ, කරුණා වඩන්නේ, මුදිතා වඩන්නේ, උපේක්ඛා වඩන්නේ තුනුරුවන් සරණ යාම නිසයි. එවාගේම අපි දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා, ප්‍රඥා පාරමිතා, විරිය පාරමිතා, එවාගේම කන්ති පාරමිතා, සත්‍ය පාරමිතා, අදිත්‍යාන පාරමිතා, මෙත්තා පාරමිතා, උපේක්ඛා පාරමිතා අනුගමනය කරන්නේ සත්තත්ත්වයේ සරණ ගිය නිසයි. අද අපි මහා මංගල ධර්මයන්ට අනුව සිත පුරුදු කරන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. අද අපි කරණීය ධර්මයට අනුව ජීවත් වෙන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. එවාගේම අද අපි මේ ශනිසිල්ලේ ජීවත් වෙන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. අද අපි සීළු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වටහාගෙන ඉන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. අද අපි මේ අෂ්ඨාංග සීල සමාදන් වන්නේ, ඝාත දස සීල සමාදන්ව රකින්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. අද අපි තුන් සිත පාදවාගෙන ධම් පින්කම් කරන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. අද අපි බුදුබණ අහන්නේ, බුදුබණ දේශන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. අද අපි පස්වමෙන් දස කුසලෙන් පංචාංගන්තරී කර්මෙන් සදාත වළිගෙන්න ප්‍රාර්ථනා කරන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. අද අපි මේ දොළොස් මහා උපක්‍රියයන් යටපත් නොවේ නිවන් මඟ ගමන් කරන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසයි. මේ රත්නත්‍රයේ සරණ යාම නිසා අපි නරකේ තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය කියන සතර අපාය දුකෙන් ඒකාන්තයෙන් අත මිදෙනවා. එවගේ මනුෂ්‍ය ලෝකයේ අඳුගොළු භේදී උම්මත්තක මන්ද බුද්ධිකාදී තත්ත්වයෙන් සදාට අපි අත මිදෙනවා තෙරුවන් සරණ ගිය නිසා. එවගේ මනුෂ්‍ය ලෝකයේ අර අහේතුක දුහේතුක උත්පත්තියෙන් තොරව ත්‍රි හේතුක උත්පත්තිය ලබන්න වාසනාවන්ත වෙනවා තෙරුවන් සරණ ගිය නිසා. එවගේම අපි භවයක් භවයක් වාසා සත්පුරු ශාස්ත්‍රයේ ලබන්න, සද්ධර්මයේ ලබන්න, යෝනිසෝ මනසිකාරයේ වඩන්න, ධර්මානුකූල ප්‍රතිපදාය දෙන්න වාසනාවන්ත වෙනවා රත්නත්‍රයේ සරණ ගිය නිසා. එවගේම භවයක් වාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය, ජාති ස්මරණ ඥානිය, එවගේම සම්මා දිට්ඨිය ලබන්නට මේ රත්නත්‍රයේ සරණ යාම අපට ඒකාන්තයෙන් හේතු වෙනවා. රත්නත්‍රයේ සරණ ගිය කෙනෙක් පිටසක්වලක උපදින්නේ නැහැ, නිහඬ මිනිහෙක් මිසදුතු ගන්නේ නැහැ, පාප මිත්‍රාශ්‍රේත වැටෙන්නේ නැහැ, අපාගාමී පංචානන්තරේ කර්ම කරන්නේ නැහැ. එහෙම භවයක් පාසා යහපත් පුණ්‍යවන්ත ජීවිත ලබන්නේ මේ රත්නත්‍රයේ සරණ යාම අපට ඒකාන්තයෙන් හේතු වෙනවා. එමින් අපි නවතින්නේ නැ භවයෙන් භවයට පෙරපස සඳක් මෙන් අපේ సంతාන තුළ සතිපට්ඨාන හතර වැඩෙනවා, සම්්‍යප්පදන් වීර්ය හතර වැඩෙනවා, ඉරිදිපාඨ හතර වැඩෙනවා, ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා, බල ධර්ම හතර වැඩෙනවා, බොජ්ජංග හතර වැඩෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා, දසපාරමිතිය වැඩෙනවා. ඒ ධර්මයන් අපේ සිතේ වැඩෙන්න වැඩෙන්න අපේ සංසාරයේ කල්ප කෝටි ගණන් කෙටි වෙලා කෙටි වෙලා අමාම නිවන සමීප වෙනවා. එදා අග්ගිදත්ත තාපසතුමානම් ප්‍රදාන 18,000ක් තවුස් පිරිසේ කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් තිස්සේ එසේ තෙරුවන් සරණ යාමේ පතන් උසස් ගුණ පුරාගෙන ඇවිත් තිබුණු බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මුඛ වීමේ භාග්‍ය ලැබුණා. සතර බබ ගාථා පෙළකින් බණපදයක් ඇහිීමේදී ත්‍රිවිද්‍යා සත්‍වාභිඥා සෝපිලසිමිඥා ඥානල සහිතව අරියත්වේ සාක්ෂාත් කරගන්න වාසනා වුණා. එවගේ අපටත් අපේ ජීවිතේ පුරා කරන මේ සෑම කුසලයක්ම භවයක් පාසා අපට හේතුපනිශ්‍රේ වීමෙන් කවදා හරි ඊතා උතුම් බුදුබණ පදයක් ඇසීමෙන් පවා දුක් කෙලවර කොට අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වාසනා වෙනවා. නිසා සැනසෙන්නට ඕන අපේ සරුවඥන් වහන්සේ සත් අසංකයේ කල්පලක්ෂයක්ම මනෝ ප්‍රනිධානී පුරමින් බුදුබා පතාගෙන ආවා. නවාසංකයේ කල්පලක්ෂයක්ම සිතින් වචනින් බුදුබා පතාගෙන මනෝ ප්‍රනිධානී වාක් ප්‍රනිධානී පියදුවා. දීපංකර පාදමූලේ පටන් සාදාසංක කල්පලක්ෂයක්ම වාක් ප්‍රනිධානී නෙමේ මහා ප්‍රනිධානී මේ පියදුවා.
ඇසන් ලෙසන් මස්නලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් පෙරම්පුරාගෙන ආවා. මේ විදිහට දිනු කර ගන්නා ලද ඒ බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තියේ පාරමී ධර්මයන්ගේ ශක්තිය නිසා අන්තිම ආභාවයේදී ප්‍රාත්‍යාරිය සහස්රයන් ඇතු මව කුස ප්‍රතිසන්දි ගත්තා. උත්පත්ති මංගල්‍යයටපත් වුණා. ලෝතුරා බුද්ධත්වයටපත් වුණා. ධම්මචක්ක දේශනා පැවැත්වුවා. 45 අවුරුද්දක් මුළුල්ලේ ලෝ තමා ධම්ම වැසි වැසෙව්වා. සූවිසි අසංකේ නවකෝටි 60 ලක්ෂයක් දෙනාව ජීවමාන කාලයේදී ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් පුර පමුණුවා වදාලා පරිනිර්වාණයෙන් පසුවත් අසංක ගණන් දෙනාට අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නට මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පත්මෙන් වාගේ මස්තංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් හේදෙන දළදා ස්පර්ශයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට අදිෂ්ඨාන බල පිහිටුවා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේ සේ රහතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකී කර්මා රූපව මේ පරිලව ගියා. තදේක විහාරස්ථානත් අනිත්‍යත්වයටපත් වුණා. එවකට පැවති රාජධාන උයන්පකුණු මාලිගා සියල්ලම නෂ්ටව ශේෂ වුණා. මේවා ගිරහඳකාරකා මහා පෘථුවි මහා මේරු පර්වත වැනි විශාල කල්පස්ථායේ වස්තු දැනට පවත්නා ගෙවල් දොරවල් ඉඩකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බැකෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන සත්ව සන්තානත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් සිදෙමින් විදෙමින් නිරතුරු පෙළපෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමති කැමති චේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්ත වූ අසුභ වූ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. හේ දුක ඇති කරන්නා වූ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා තුන් ආකාර තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතු නිරෝධ සත්‍යයි. ඒ දුක්ඛය පිරිසිඳ අවබෝධ කරන සමුදය ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ කාන්තියෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදුරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු බෝධි සම්භාර ධර්මයන් ඥානභා බලයෙන් මේ ආරි සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනින් සනසීමට පත්වේ වදාලා සතර දුක් තරණය කළේ කෙලෙස් ගිනිමැල නිවාසාන්ත නිවනින් සදාට සනසී වදාළේ බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාට සිතින්ව කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන මීත පෙර ජාතිවල රැස්පත් කළ මතුවර රැස්පත් කරන ලබන සීලම කුසල සම්භාර ධර්මයන් බෝධිපාක්ෂික ධර්ම වාට පාරමී ධර්ම වාටපත් වේවා. පැතු පැතු බෝධියකින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේම ආභෝධයෙන් පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගන්නෙමු. වර්ෂයක් පාසා සිදුකොන් ලබන සාරාණී පින්කම් සඳහා පින්තුන් අද රැස් වුණ අද මේ දාසේ සරියුත් මොගලන් දෙනම වහන්සේ අග්‍රස්ථාක තනතුරු ලබාගත් ශ්‍රේෂ්ඨ වූ නවන්පුර පසළොස්වක් පොහෝ දවසයි. අපේ සරුවක්යන් වහන්සේගේ පළමුවෙනි ශ්‍රාවක සමාගම සිද්ධ වූ දවස ආදයි. ඒ සරුවක්යන් වහන්සේගේ ශාසනයේ 1250 රහතන් වහන්සේලා එකතු වී උපෝසත විනී කර්මයේ පළමුවෙනි සිද්ධ කර දවස ආදයි. ඊමේ ශ්‍රේෂ්ඨ උපෝසත දවසේ විශාල පිරිසක් ශිල්පයේ වීගෙන පිළිවෙත් පුරමින් නිවන් මඟට පිය නඟනවා. ඒකන උදේ දානයේ සඳහා අම්පාරේ ගුණගොල්ල ප්‍රදේශයේ වාසී පින්වත් සීතා කුමාරි මහත්මිය ප්‍රදාන පවුලේ නෑදෑ හිතවත් පිරිස සහභාගී වුණා. වසරකට පෙර අපවත් මේ වදාළ නවගිරියාවසේ ගෞතම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ පින් පැමිණවීම පිණිස එවාගේම පැමිණි සිටින සීල් දෙනාගේ මිය පල්ලෝගේ සිළු ඥාතීන්ද පින් අනුමෝදන් කරනු පිණිස දවල් දානයේ සඳහා පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේ සහෝදරිය තුමියා සතු ඥාතීතුවත් සීල් දෙනා දෙක්කාසෝන එවාගේම අසල්වාසී හිතවත් බොහෝ දෙනෙක් සහභාගී වුණා. විශේෂ අරමුණ වශයෙන් අභාවප්‍රාප්ත පින්වත් අමිතා ගුණවර්ධන මෑණියන්ට
සහෝදර විජයරත්න මහත්මයාටත් නේපාල්ලෝකයේ සිටින ඥාතීන්වත් ඉන්දීමේ විශේෂ ආරමුණින් එනිසා අද ඊයේ දවසේ පටන් පැමිණ මේ ස්ථානයේ සංඝ රත්නයේ ගිලන් ප්‍රසදාන පිරිනැමීමෙන්ද සංඝාවේ බුද්ධ වන්දනාව යෙදීමෙන්ද ධර්ම ශ්‍රවණේ කිරීමෙන්ද විශේෂයෙන් අවගියෙන් සිට දාන කටයුතු සෝදානම් කර ගැනීමෙන් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ආවර්ජනා කරමින් අලුයම් කාලයේ අවදිව දාන කටයුතු සංවිධාන කොට බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිහිටීමෙන් බණ ඇසීමෙන් දවල් පින්දපාත දානේ සූදානම් කොට බුද්ධ පූජා පවත්වා සංගරුවන ගෞරවයෙන් පිළිගෙන දන්පැන් පිළිගැන්වීමෙන් සීලයක පිහිටා පිරිකර භාණ්ඩ පූජා කර ගැනීමෙන් බණ ප්‍රදේකට සවන් දීමෙන් සිතින් කයින් වචනින් දාන සීල භාවනා වශයෙන් මේ රැස්පත් කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මය අදාපි මේ සනසීමෙන් නිවන් මඟ යන බුදු සසුන නොනැසී නොපිරි අඳුරු නොවී අතුරුදාන් නොවී අවුරුදු 5000කට වැඩි කලක් තුන් ලෝකයේතම සදාම් කෙරෙන විහිදුවමින් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලෙහි බුදු සසුන නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ ගෞතම සම්බුද්ධ ශාසන ආරක්ෂා කරමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරැස් කරගන්න මේ කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරමු. එවගේම අභාව ප්‍රාප්ත වූ සීලම ඥාතීන්වත් විශේෂයෙන් පූජ්‍ය නවගිරියාව ශ්‍රී ගෞතම විහාරස්ථානයේ වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේටත් ඒ පැමිණි සිටින ගුණාගොල්ලේ සිටි පැමිණි සිටින සීල දනාගේ මේ පල්ලුවගේ ඥාතීන්වත් රාගේ පින්වත් සුධීරානන්ද ස්වාමීන් වහන්සේගේම සහෝදර සහෝදරී පිරිසගේ දයාබර මෑණියන් වන අමිතා ගුණවර්ධන මාතාවට සහෝදරයා වන විජේරත්න මහත්මයාට සසුසීලම ඥාතීන්වත් මේ සහභාගින සෑම දිනාගේ මේ පල්ලෝගේ මව්පිය ගුරුවර බන්ධු මිත්‍රාදීන්ටත් මේ කුසල සම්භාරය අත්වේවා. පෙපින් මෙලින් ඒ සෑම දෙනා භවයක් පාසා සුගතියෙන් සුගතියට සපත්වෙමින් දානාදිය දසපානමේ සපුරා පැතුවා උතුම් බෝධිඥානවලින් අජරාමර සාන්තේ අමා මහ නිවන්සුව ලබත්වා කැපින් අනුමෝදන් කරමු. මෙම ආරණ්‍ය සේනාසනාදී ගෘහීත වූද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද මීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද දශදාසක් ලෝක ධාතු වාසී වූද සම්යදෘෂ්ටික දිවිරාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා. දිවියමේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපයට බෞද්ධ ජනතාවට මේ පින්වත් මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැම දිනකද දේව ආරක්ෂාව සලසා දෙත්වා. පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ක්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. හිතවත් වූද මැදහත් වූද අහිතවත් වූද සීලෝම සත්‍යයන්වත් මේ ආරණ්‍ය සේනාසනයේ සිට සහ අවට ගම් නගර ලංකාව ගමදෙව්තල මේ සක්වල සීල සක්වල දසනිතා වාසේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පමුණුවමු. තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුණ තාජු වර්ණ සප බල ප්‍රඥා පිරිනමමින් සීල් පිරිසට දාජු වර්ණ සප බල ප්‍රඥා පිරිනමමින් පාරමී සේරිසෙන් සිදු කර ගන්නා ලද ප්‍රාප්ති දානමීමේ උදාර කුසලානුභව බලයෙන්ද බුද්ධාගේ රත්නත්‍රයානුභව බලයෙන්ද දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද උදේ දානයේ සඳහා ප්‍රමිණි අම්පාර ගුණාගොල්ල සීතා කුමාරී මහත්මනී ප්‍රදාන නෑදෑ පිරිස ඇතුළු හිතවත් සෑම දෙනාට එවාගේම පූජ්‍ය සර්ගමී සුධීරානන්ද ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේ ගිලන් වෙන්නේ එතුමානන්දත් සහෝදර සහෝදරී පිරිස ඇතුළු නෑදෑ හිතවත් දායකකාරකාදී සෑම දෙනාටමත් වැඩම කරවාගෙන ආව පූජ්‍ය නාරම්මල සුමතිපාල ස්වාමීන් වහන්සේටත් එවාගේම මේ සීල් පිරිසේ සීලම දෙනාටමත් මෙම ආරණ්‍ය සේනාසන ආරක්ෂක දායක මණ්ඩලයේ සෑම දෙනාටත් මේ කාටියදු සංවිධාන කර දෙන හිතයිසේ කල්යාණ මිත්‍ර සමට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්රව සතුරු අන්තනා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල ඉරුදුටු අඳුරුසේම දුරු වේවා.
තබන තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රත්නත්‍රේ අසීමිත සූවිසි මහා ගුණ බලෙන් කායික මානසික සනසිල්ලේ දෙලව දුණුවත් නිවන් මඟ පාරමී ගුණයත් මුදුන්පත් වේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවදෙන් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් තිරිසංගත සතුන්ගෙන් සීතලින් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් වැසි මඳුරු අංගෙන් අවවැසි සුලං විසුකුරු සර්පාදීන්ගෙන් වාතෙන් පිතෙන් සෙමින් තුන්දසින් රාගද්වේෂ මෝහාදී උපක්ලේශයන්ගෙන් සහ උපපීලක උපච්ඡේදක අකුසල විපාක වාරයකින්වත් ගියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් හෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වේශනයක් විපතක් සීනිකින්වත් නොමවී දීර්ඝාවසත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසසෙන් ඓශ්වර්යෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් ශීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් එරියෙන් උත්තප්පයෙන් භවසෘති භාවයෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් රාගයෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් සූභම විහරණයෙන් සතර සංග්‍රහ වස්තුයෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් ගිනින් දෙන ජූනුවෙන් ගුණුවට පත්වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ලේ පුරපස වැඩෙන පුන්සඳ මනලක්ෂේ පිරි ඉදිරි ශස්ත්‍රයක මේ සමෘද්ධිමත් වේවා. දාන සීල භාවනාදී කුසල් පුරමින් මෙලව ජයගෙන පරලව ජයගෙන නිවන් මඟියා ගැනීමට රත්නත්‍රයානුභාවයෙන් හිංසත් සතවර්ෂාධික කාල දීර්ඝාවසත් වේවා. සසර වසනාකුණු භවයක් පාසා සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මාන ධර්ම ප්‍රතිපදාව ඇතුව ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඥාන ජාති ස්මරණ ඥාන සම්මාදිට්ඨිය ඇතුව පාරමී පුරා ග්‍රන්ථ ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිතමිතුරන් සේවක සේවිකාවන්ද කැතුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ පැමිණ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරය හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එවාගේ මේ විදිහේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සිව්පස් උපස්ථාන කිරීමට අපට භාග්‍ය උදාපත් වේවදාලේ. අපේ අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දේශේ ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේ, අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතරිසිරී ඥානාරාමාභිධාන මහෝපාධ්‍යායන් වහන්සේ යනි ශ්‍රේෂ්ඨ කල්යාණි මිත්‍රෝත්තමයන් වහන්සේලාගේ පිහිට නිසායි මේ සෑම කුසලයක් ඒ මාහිමියන් වහන්සේලාට අත්පත් වීමෙන් පතුතුන් ලෝතුරා බුදුබාමත් වේවා කියා අපි කළගුණ සැලකීමෙන් පින් අනුමෝදන් කරමු. පැන් වඩා ඥාතීන් පින් පමුණුවමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.